හරි අපි බලමු මෙන්න මේ තියෙන web menu එක මේ වගේ menu එකක් කොහොමද හදන්නේ කියලා හැබැයි මෙතෙන්දි මම responsive එහෙම නැත්නම් අර mobile view එකට ගැලපෙන විදිහට හදන්නේ නැහැ අද ඒකත් අපි හදමු ලබන සතිය වෙනකොට මේ මට්ටමට හදමු දැන් මට ඕනේ මෙන්න මේ menu එක එතකොට අපි ඉස්සල්ලාම අමතක කරමු මෙන්න මේ css වලින් මේ වගේ ලස්සන menu එකක් නෙමෙයි අපි menu එකෙන් කරන්නේ මේ මොකක් home කියන එක උඩ click කරපුවම home කියන තැනට යන එක News කියන එක උඩ click කරපුවා news කියන තැනට යනවා. Contact කියන එක උඩ click කරපුවා contact තැනට යන්න ඕනේ. එහෙනම් මුලින්ම අපි උත්සාහයක් දරමු HTML වලින් CSS පැත්තකට දාලා HTML වලින් මෙන්න මේ වගේ menu එකක් තියෙන එකක් හදාගන්න. එතකොට අපි දන්නවා HTML. දැන් HTML ඉගෙන ගත්තෙම නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න මුල ඉඳන් මෙතනින් පටන් ගන්න පුළුවන් මේ කොටස් ටික කරගන්න. HTML page එකක් හැදෙන්නේ මේ කියන tag ටිකෙන්නේ. මම මේකේ අර මුලටම ආපු doc type එක එහෙම දාලා නැහැ. ඒ අරෙන්ද HTML දැම්මා head එකක් තියෙනවා. web page එකක් ඇතුලේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කුවනේ. head කියලා කොටසක් තියෙනවා body කියලා කොටසක් තියෙනවා. හරි. එතකොට මේ තියෙන ටික මේ විදිහටම තියෙන්න ඕනේ HTML page එකක් ඇතුලේ. හරි. ඊට පස්සේ දැන් මට ඕනේ දැන් link ටිකක් නේ හදන්න යන්නේ. hyperlink ටිකක් හදන්න යන්නේ. hyperlink හදන්නේ කොහොමද? අපි hyperlink හදන්නේ a කියන tag එකෙන් a href කියලා දැම්මා href කියලා දාලා සමානයි කියලා දාලා මෙතන ලියනවා link වෙන්න ඕනේ අර home කියන එක උඩ click කරායින් පස්සේ යන්න ඕනේ page එකේ නම news කියන එක උඩ click කරායින් පස්සේ යන්න ඕනේ page එකේ නම ඔන්න මම type කරන්න ඊට වඩා ලේසි හරි මෙහෙම ගත්තොත් එහෙම මෙන්න a href සමානයි news.html මෙන්න මේකට යන්න ඕනේ කියලා කියනවා. එතකොට අපිට display වෙන්න ඕනේ අකුරු ටික මෙතන පෙන්නවා. මෙතනින් hyperlink එක ඉවර කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් hyperlink එකක් දාන්නේ. දැන් මේකේ හැටියට නම් අපිට hyperlink හතරක් ඕනේ. home එකයි news එකයි contact එකයි about එකයි. එහෙමනම් මේ වගේව හතරක් දාන්න වෙනවා මට. එතකොට එහෙම දාලා මට පුළුවන් මේ page එක හදාගන්න. අපි බලමු කොහොමද ওই page එක එන්නේ. ඔන්න home එකට දැම්මා. home.html කියලා news එකට තව hyperlink එකක් දැම්මා. මේකටත් දැම්මා. මම මේවට break දාලා නැහැ. ඒ කියන්නේ මේ ටික එන්නේ එකම code එකේ. අපි බලමු මෙන්න මේ code එක තියෙන html page එකක් ආවොත් මේ page එක කොහොමද මෙන්න මේ code එක මේ තියෙන මම ලියපු code එක අර note එකේ තියෙන code එකමයි මේ තියෙන්නේ. එතකොට මේක run කරායින් පස්සේ අපිට එන්නේ මේ home කියලා එකක් තියෙනවා, news කියලා තියෙනවා, contact තියෙනවා, about තියෙනවා. මේවා උඩ click කරපුවම මුකුත් එන්නේ නැහැ. මොකද මේ pages හදලා නැහැනේ අපි. නමුත් hyperlink එක වැඩ කරනවා. බලන්න click කරපුවම මෙතන උඩ about.html කියලා වැටෙනවා අපේ address bar එකේ. ඒ කියන්නේ මේ hyperlink එකට යනවා. කොහොම වුණත් menu එකක් හැදිලා හැබැයි අර වගේ ලස්සන menu එකක් නෙමෙයි අපිට හැදිලා තියෙන්නේ මේ බොහොම සරල මට්ටමේ අකුරු ටිකක් විතරක් තියෙන menu එකක්. මේක අපිට හරියන්නේ නැහැ අපේ menu එකට. එතකොට මෙන්න මේක ගත්තයින් පස්සේ අපිට ආවේ මෙන්න මේ වගේ menu එකක් නේ. දැන් අපිට මේක ගෙනියන්න ඕනේ. මේ තියෙන menu එක මෙන්න මේ තත්ත්වයට ගෙනියන්න ඕනේ. මේ තත්ත්වයට යනකොට අපි බලමු ස්ටෙප් එකෙන් ස්ටෙප් එක මොනවද කරන්න කියලා. පළවෙනි වැඩේ එහෙනම් මෙන්න මේ ටික අපි ටයිප් කරගන්න වෙනවා නේ. මේ ටික ටයිප් කරලා අපි සර්ව් කරගත්තා. දැන් දෙවෙනි ස්ටෙප් එක විදිහට අපි try එකක් දෙමු මේ menu එකේ. මෙන්න මේ අකුරු තියෙන මෙන්න මේ menu එකේ මෙන්න මෙහෙම දාලා ඉවර වෙලා මේ ටිකේ background එක කළු පාට කරගන්න try එකක් දෙමු අපි. හරි. එතකොට මේ වැඩේ කරන්න ගියපුවාම අපිට මෙන්න මෙන්න මේ වගේ දාගන්න යන්නේ. මම දැන් මෙයාගේ background එක කළු පාට කරගන්න යනවා. ඒකට මම class menu එක class select එකක් දාගන්නවා. හරි. මම class එකක් හදනවා. බලන්න class එකක් හදද්දී මේකේ තියෙනවා style කියලා තැනක්. හරි. මෙන්න style කියන එක තියෙනවා මේ style තියෙන දෙක මැද අපි class select එකක් දැම්මේ මතක ඇති dot එකක් තිබ්බා. අපිට කැමති නමක් දැම්මා. මම ඒකේ නම විදිහට menu කියලා දාගන්න තියෙනවා. මේකට ඕගොල්ලන්ට කැමති නමක් දාගන්න පුළුවන්. ඊට පස්සේ වරහණක් ඇරලා ඉවර වෙලා මේක ඇතුලේ ලියනවා මේ background එක
කළු පාට වගේ මේක කළුම නෙවෙයි දාලා තින් ඊට ටිකක් කිට්ටුවෙන් යන පාට ඕනනම් කොහොම වුණත් බෑග්ග්‍රවුන්ඩ් එකට පාට දාන්නේ බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන එකෙන්නේ අපි මෙතන දානවා බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ඕනනම් බ්ලැක් එහෙම නැත්නම් වයිට් ඕනේ විදිහට ඕනෙන් පාටක් මෙතන දාගත්ත එක ඊට අමතරව අලුත් කොටසක් එකතු වෙනවා මම මේක පැහැදිලි කරන්නේ නැහැ මෙතන මේ ඕවර්ෆ්ලෝ කියන එක ඕවර්ෆ්ලෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි යම් කිසි ටැග් එකකට මොනවා හරි ටැග් එකකට යම් CSS class එකකදී යම් කිසි property එකක් apply කරොත් ඒ property එකෙන් එළියට එහෙම නැත්නම් යම් කිසි block එකකින් එළියට මේ දත්ත ටික ගෙනිය overflow එළියට ගලාගෙන යන එක නවත්තන්න අපි overflow equal hidden කියලා දානවා. හරි මේකට තව දාන අවස්ථා හතරක් තියෙනවා. ඒ අවස්ථා හතර තව තුනක් ඒ කියන්නේ මේකත් එක හතරයි. ඒ අවස්ථා හතර අපි ඉස්සරහ දිගෙන ගන්නවා CSS වල මෙන්න මේ overflow කියන කොටස ඉගෙන ගන්නකොට. හරි කොහොම වුණත් මේක තියෙන්න ඕනේ මේක නැති වුණොත් මේ වගේ ලස්සන්ට එන්නේ නැහැ. ඒ හින්දා මම overflow කියන එක දැම්මා. දාලා background color කියලා දැම්මා මේකට. බොහොම පොඩි කොටසක් තියෙනවා. මෙන්න මේ විදිහේ class එකක් මම හැදුවා. ඊගාවට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක තියාගෙන ඉන්න ඕනේ මේ ටික තියාගෙන ඉන්න ඕනේ මෙහෙම කාමරයක් වගේ කොටසක් ඇතුළේනේ. එතකොට HTML වලදී අපිට තව කොටසක් එනවා. දැන් අද කාලේ තියෙන හැම වෙබ් page එකක් ඇතුළෙම තියෙන විශේෂ දෙයක් තියෙනවා div කියලා එකක්. මේ div tag එක කියලා කියන්නේ දැන් ඕගොල්ලන්ට මතක ඇති අපි p කියන paragraph වලට මෙහෙම එකක් පාවිච්චි කරන්නේ. මේ paragraph එක. Paragraph එකක් කියලා කියන්නේ line එකක්. සම්පූර්ණ line එකක්නේ. එතකොට අපි වෙබ් පිටුවේ line එකක මොනවා හරි අකුරු ටිකක් හෝ යම් කිසි දෙයක් දාන්න තමයි paragraph එකක් පාවිච්චි කරේ. එතකොට div එකක් කියලා කියන්නේ මේක block එකක් කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් යම් කිසි මෙහෙම කොටසක්. හරි අපිට ඛණ්ඩාංක දීලා එහා මෙහා ගෙනියන්න පුළුවන් විදිහේ යම් කිසි කොටසක් තමයි මේ div එකක් කියලා ගන්න. එතකොට මේ වගේ ගොඩාක් දේවල් වෙබ් page එකක් ගත්තොත් මේ div ගොඩාක් ඇතුලේ තමයි මේ එක එක රූප ටික දාලා තියෙන div ඇතුලේ ටේබල් දාන්නේ div ඇතුලේ අකුරු ටික මේ හැම දෙයක්ම දාන්නේ div tag එකක් ඇතුලේ. එතකොට අපි මම අරන් තියනවා div tag එකක්. Div tag එක ඇතුලේ තමයි මේ අර ඉස්සලා අපි හදාගත්ත ටික තිබ්බේ HTML ටික දාලා තියෙන්නේ. මොකද මේ ඒකට hyperlink වලට විතරක් දැමුත් මේ කොටුවෙන් කොටුව පාට වෙයි. මේ සම්පූර්ණ බ්ලොක් එකම පාට වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙතනින් මෙන්න මෙහෙම කොටසක් හදුවා. ඒ කොටස div එකක් දාලා මෙතනින් කතා කරා. div class equal menu. මෙන්න මේ menu කියන class එකට මෙතනදී කතා කරේ. අපි බලමු කොහොමද ඒක කරේ කියලා. මෙන්න menu එක තියෙනවා. මම මේකේ දෙවෙනි අවස්ථාවට යන්නම්. මේ තියෙන්නේ මේක. මම මේක HTML code එක ගන්නවා. මේ තියෙන්නේ HTML code එක. HTML code එක ඔයගොල්ලන්ට පේනවා. මෙන්න මම ලියපු class එක. මේ menu. menu overflow කියලා දැම්මා, hidden කියලා දැම්මා, background කියලා දැම්මා. ඊට පස්සේ මේ menu එක add කරගන්න බලන්න div එකක් දාලා තියෙනවා. මෙතන මෙහෙම div එකක් දාලා ඒ div එක මෙතනින් අවසන් කරලා තියෙනවා. එතකොට මේ දෙක මැද තමයි අපේ මේ hyperlink කියන්නේ. අර ඉස්සලා තිබ්බේ. ඉස්සලා තිබ්බ එකමයි මේ වෙනස් කරලා තියෙන්නේ. ඉස්සලා තිබ්බ එකට අලුතෙන් ඇවිත් තියෙන්නේ මෙන්න මේ කොටස් දෙක ඇවිත් තියෙනවා. ඊට අමතරව මෙතන CSS කොටසක් ඇවිත් තියෙනවා. මේකට බ්ලොක් එකක් දාන්න. හරි. දැන් එතකොට බලමු අපි මේක රන් කරපුවම මොකද වෙන්නේ කියලා. අපි ඒක දැක්කම මං හිතන්නේ. මෙන්න මෙහෙම දාපුවම මේ අන්න කළු පාටක් නම් ඇවිත් තියෙනවා නේ කළු පාටක් ඇවිත් තියෙනවා මෙතන අකුරු ටිකක් තියෙනවා මේ අපේ මෙනු එකක් තියෙනවා ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකට මෙහෙම පාටක් ඇවිත් තියෙනවා හරි එතකොට දැන් අපි තව ස්ටෙප් එකක් හරි චූටි CSS කෑල්ලක් දාලා ඉවරලා මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකට පාටක් දාගත්තා හැබැයි මේ තරම් උස නැහැ මේ වගේ එක එක පාටවල් වෙලා නැහැ තාම තියෙන්නේ බොහොම සරල මට්ටමක හරි දැන් මම ඊගාවට යනවා මෙන්න මේ වගේ මට්ටමකට හරි අර ඉස්සෙල්ලා එකේ මේකේ සයිස් එක පොඩ්ඩක් වැඩි කරලා මේ වගේ කලර්ස් ටික වෙනස් කරලා එහෙම ගන්න අවස්ථාවට ගිහින් තියෙනවා හරි මේක මෙනු ඒ ඔන්නේ ඔයාලා මේක කෙලින්ම ඒ කියලා දාන්න ඒත් ඇති ඈ ඒ වලට මේක දාපුවම හරි මෙනු වලට අර ඉස්සෙල්ලා දාපු එක එහෙමම තියෙනවා ඊට අමතරව මෙතන ඔගොල්ලෝ නොදන්න දේවල් මොනවා හරි තිබ්බොත් බලමු අපි. මෙතන තියෙනවා float කියලා එකක්. float කියන්නේ මේ දේවල් ටික කොහොමද වැටෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මේ අවයව ටික මේකේ තියෙන අවයව වැටෙන්නේ
වම් පැත්තේ ඉඳන් නේද? ඔන්න වම් පැත්තට පළවෙනි එක වැටෙනවා. ඊගාවට මේ මේ විදිහට වැටෙනවා. යම් කිසි විදියකින් මේ float right කියලා මෙතන දැම්මනම් දකුණුම කෙළවරට home එක වැටෙනවා. ඊට පස්සේ news කියන එක වැටෙනවා. මේ විදිහට දකුණු කෙළවරේ ඉඳන් මෙහාට element ටික වැටෙන්න ඕනේ නම් අපි දානවා float right කියලා. හරි. දැන් අපිට සාමාන්‍ය වම් පැත්තේ ඉඳන්ම මේ අපි ලියන අර hyperlink වල ලියපු දේවල් ටික තියෙන්න ඕනේ දකුණු පැත්තේ ඉඳන්ම නම් මම මේක float left කියලා දැම්මා. දෙවෙනි එක ඔයගොල්ලෝ දන්න එකක් නේද? color. color කියන්නේ අකුරු වල පාට. හරි. එහෙනම් ඒකත් ඔයගොල්ලෝ CSS වල දන්න දෙයක්. ඊට පස්සේ තියෙනවා text align center. ඒ කියන්නේ මේ අකුරු ටික මෙතන කොටුවක් තියෙනවානේ. මෙන්න මේ කොටුවේ මැදට align වෙන්න කියන එක තමයි ඔය කියන්නේ text align center. හරි. ඊගාව එකේ මේක මේ මැද දෙක දන්නේ font size එක 17යි. දන්නේ නැති දෙකක් තියෙනවානේ. මේ දෙක මොනවද කියලා මම කියන්නම්. හරි. මේ padding කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නවා තව ටිකකින් නෑ අද ඉගෙන ගන්න නැහැ අපි. අපි අර margins paddings කියලා જાත් එකක් තියෙනවා. මෙහෙම අපි box model කියලා කියනවා. page එකක් ගත්තොත් එහෙම මේ page එකේ වටෙන් අකුරු වල ඉඳන් තියෙන තුර වගේ දෙයක් තමයි අපි padding එකක් කියලා ගන්න. එතකොට margins සහ paddings කියලා જાති දෙකක් අපි ඉගෙන ගන්නවා. එතකොට මෙතන මේ කතා කරලා තියෙන padding අකුරු වල ඉඳන් කොච්චර දුරක් තියෙන්න ඕනද මේ board එකට. හරි. එතකොට මෙයා 14යි 16යි කියලා දීලා තිනා මේ තියෙන්නේ වම් පැත් මේ උඩ පැත්ත සහ තිරස්ස සහ සිරස්ස කියන එක. හරි. එතකොට padding කියලා කියන්නේ මෙන්න මේ ඉඩ ඉතුරු වෙන ප්‍රමාණය. ඔගොල්ලෝ දැක්කා ඉස්සල්ලා මෙන්න මේකේ. මේකේ එහෙම ඉඩ ඉතුරු වෙලා නැහැ නේ. මෙතන චූටි තීරුවක් තියෙනවා. එතකොට ඉඩ ඉතුරු කරගන්න මම මෙතන මේ වගේ padding එකක් දානවා. තව එකක් තියෙනවා text decoration කියලා එකක්. text decoration කියන එක අපේ tute එකේ තියෙනවා පස්සේ ඉගෙන ගන්නවා. හැබැයි දැනට මේක අපි ගමු මේ මේ විදිහට ලස්සන කරගන්න ඕන නිසා text decoration කියලා කියන්නේ ඔගොල්ලෝ දන්නවා hyperlink එකක් දාපුවම ඒ hyperlink වල තියෙන අකුරු වලට යටින් ඉරක් වෙනවා නේද? underline වෙනවා. ඔගොල්ලෝ දන්නවා hyperlink එකක් දාපු ගමන්ම ඒ අකුරු ටික නිල් පාට වෙනවා යටින් ඉරක් වෙනවා. එකපාරක් visit කරොත් එහෙම ඒක දම් පාට වෙනවා. හරි. මෙතෙන් මේ text decoration none කියන එකෙන් වෙන්නේ මෙයාගේ යටින් ඉරක් වෙන එක නතර වෙන එක. හරි. එතකොට නොදන්න ඒවා දෙකයි තිබ්බේ. ඒ දෙක සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. මෙතන මේ අවස්ථා හත් ඔක්කොම ගත්තොත් overflow කියන එක තාම දන්නේ නැහැ. ඊට අමතරව padding සහ text decoration දන්නේ නැහැ. නමුත් අපි පාවිච්චි කරමු. නැත්තම් අපිට මේ තරම් ලස්සනට මේක ගන්න බැරි නිසා. හරි. ඔන්න මම දැන් මෙතන menu කියලා class එකක් හැදුවා. මම මෙතෙන්ට දාන්නේ නැහැ මෙහෙම. මේ A විතරක් ගන්නවා. hyperlink කියන එකට element select එකක් දාලා මෙහෙම එකක් හදනවා. ඒක දාලා බලමු අපි දැන් මොකද වෙන්නේ කියලා. මෙන්න මම මේ tree කියන එකේ හදලා තියෙන එක. හරි. ආ මේකෙත් menu කියලාම දාලා තියෙන්නේ මම කමන්නේ. හරි. menu කියලා දාලා තිනා menu වල A කියලා තියෙනවා. මේ ක්‍රමයේ අපි පස්සේ ඉගෙන ගමු. මම හිතනවා මේක නැති වුණා කියලා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. ඔව් මේ මේක එනවා මෙහෙම. හරි මෙහෙම ඇවිත් තියෙනවා. ඊට පස්සේ බලන්න අර අපි ඉස්සෙල්ලා ලියපු hyperlink ටික එහෙම්මමයි html code එකේ කිසිම වෙනසක් වෙලා නැහැ මේකේ. හරි එකම දේ අපි කරලා තියෙන්නේ අහපෝ පාරක් මේ a කියන එකට ලක්ෂණ ටිකක් ලියලා තියෙනවා. element select එකක් දාලා a කියලා ඒකට ලක්ෂණ කීපයක් ලියලා තියෙනවා. හරි මම මේ ටික ඔක්කොම දානවා ඔයගොල්ලන්ට. එතකොට ඔයගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන්නේ. රයිට්. එතකොට මෙන්න මේ විදිහට අපි දැන් මෙන්න මේ මට්ටමට අපි page එකක් හදාගෙන තියෙනවා. හරි. අපේ page එක දැන් මේ ඔය කියපු මට්ටමට ඇවිත් තියෙනවා. රයිට්. එතකොට අපි යම් කිසි දැන් ටිකක් හොඳ මට්ටමක ඉන්නවානේ. දැන් ඊගාවට වෙන්න ඕනේ මොකද්ද? මේ උඩ තියෙන ලක්ෂණ දෙකත් එක්ක ගත්තම අනිත් දේවල් ටික නම් ඔක්කොම හරි වගේ දැන්. හැබැයි මේ එකක් මේ විදිහට කොළපාට වෙන්න ඕනේ. මේ කියන්නේ අපි මේ ඇක්ටිව් ලින්ක් එක. ඒ කියන්නේ දැනට අපි ඉන්නේ හෝම් කියන මෙනු එකේ කියලා පෙන්වන්න තමයි මේ අවස්ථාව ආරම්භ තියෙන්නේ. අපි අර දැනට ඉන්න ලින්ක් එක පෙන්වනකොට ඒ දැනට ඉන්න ලින්ක් එකට අපි කියනවා ඇක්ටිව් ලින්ක් එක කියලා.
එහෙනම් අමුතු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. මේ active link එකේ background color එක කොළපාට කරා නම් හරි නේද? හරි. එහෙමනම් ඊගාවට අපිට කරන්න තියෙන්නේ ඔය active link එකේ මෙන්න මේ මට්ටමට මේක හදාගන්න. හරි. බලමු. ඉස්සල්ලා තිබ්බ දේවල් ටික එහෙමම තිබ්බා. මේ මේ අර ඉස්සල්ලා තිබ්බ ටික. මේ ටික අහපෝපාරක් හදන්න ඕනේ නැහැ නේ. මේ ටික දැන්ටමත් type කළා ඉවරයි. අලුතෙන් කොටසක් එනවා. මෙන්න අලුතෙන් class එකක් ලියලා දෙන්න. මේක keyword එකක් එහෙම නෙමෙයි. dot active කියලා. dot active කියලා මෙතෙන්ට ඕගොල්ලෝ නම් ඕගොල්ලන්ගේ නම දාගන්නත් තිබ්බා ඈ. කවුරු හරි මොකක් හරි එක්කෙනෙක් කවුද ඉන්නේ? ඔය කවුරු හරි ඕගොල්ලන්ගේ ඔය list එකේ ඉන්න එක්කෙනෙක්ගේ නමක් මේ dot තිතක් තියලා එයාගේ නම ලියන්න තිබ්බා. ලියලා මේක ඇතුලේ background එකට color එකක් දාගත්තා. එතකොට මම මේ දාලා තියෙන කොළපාට තමයි මෙතන තියෙන්නේ. ඕගොල්ලෝ හොයාගන්න ඕනේ ඕගොල්ලන්ට ඊට වඩා හොඳ ලස්සන මොකක් හෝ පාටක්. මේක අකුරු වලින් නිකන් දාගන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මොකක් හරි පාටක් දන්නවා නම් ඒ පාට හොයලා දාගන්න. මේ විදිහට දැම්මයින් පස්සේ මෙන්න මෙහෙම මෙනු එකක් අපට හදාගන්න පුළුවන්. හරි. අපි බලමු. ඔහොම එක්කත් මං හදලා ඇති. හරි. මෙන්න මං ඇක්ටිව් කියන නමින්මයි දාලා තියෙන්නේ. දැන් පොඩි වෙනසක් වෙනවා යට තියෙන HTML කෝඩ් එකේ. මේ HTML කෝඩ් එකේ active link එක home නේ. home කියන එකේ background එක තමයි කොළපාට වෙන්න ඕනේ. ඒ නිසා ඒක ඇතුළට class එකක් call කරලා තියෙනවා. මේ class සමානයි කියලා දාලා මේ මෙතන තිබ්බ නම active කියන නම දාලා තියෙනවා. මං කිව්වා මෙතෙන්ද ඕගොල්ලන්ගේ කැමති නමක් දාන්න පුළුවන්. හරි. මෙතෙන්ද ABC කියලා දැම්මනම් මෙන්න මේ call කරන තැනටත් ABC කියලා වැටෙන්න ඕනේ. හරි. මෙහෙම වැටුණායින් පස්සේ ඔන්න අපේ දැන් වැඩේ හරි මෙනු එක එන්න මේක වෙන්න ඇත්තේ මෙනු එක. හරි. මේ දැන් කොළපාටත් ඇවිත් තියෙනවා. හෝම් කියලා මෙනු එකක් ඇවිත් තියෙනවා. ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක කොළපාට වෙලා තියෙනවා. ක්ලික් කරාට මුකුත් වෙන්නේ නැහැ. මේ දැන් දැන් හැබැයි තාම මෙන්න මේවා කහපාට වෙන්නේ නැහැ නේ. home කියන menu එක හරි මේ දේවල් ටික තාම වැඩ කරන්නේ නැහැ. එහෙමනම් දැන් ඒක කරන්න තමයි ඊගාවට අපි යන්න ඕනේ. හරි. දැන් එහෙනම් ඔන්න active link එකකුත් හදාගත්තා. ඊගා වැඩේ මේ මෙතන පෙන්නලා තියෙනවා එක. class කියන එකේ active කියන එක මම මෙතෙන්ද call කරලා තියෙනවා. දැන් අවසන් එක මෙන්න මේ වගේ කහපාට වෙන්නත් ඕන. හරි. අපි කියනවා මේ hover කියලා කියන්නේ keyword එක. හරි. ඒ කියන එක දාලා ඊට පස්සේ colon එකක් තියලා hover කියලා ලිය. හරි. මෙහෙම ලියනවා. මේ තියෙන hover button කියලා කියන්නේ අපි mouse එක යම්කිසි hyperlink එකක් උඩට ගෙනිච්චොත් කියන එක තමයි මෙතන කියන්නේ. එහෙම වුණොත් මොකද්ද වෙන්න ඕනි කියන එක මෙතන මේ සංගල වරහන මැද මම කියලා තියෙනවා. ඒක අපිට ඕනි විදිහට ඕනි දෙයක් ලියන්න පුළුවන්. හරි. එතකොට මෙතන මම ලියලා තියෙනවා background color එක gold. නිකන් පාටක නමක් දාලා තියෙනවා. yellow කියලා දැම්මත් කමක් නැහැ ඔයගොල්ලෝ. ඊට පස්සේ දැන් මේක කහ පාට වෙද්දී බලන්න ඕගොල්ලන්ට වෙනසක් තියෙනවා උඩ තියෙන එකේ. මේ අනිත් ඒවා ඔක්කොම අකුරු සුදු පාටයි. මට මෙයාගේ අකුරු කළු පාට වෙන්න ඕනේ. එහෙනම් අකුරු වල පාට වෙනස් කරන්න මෙහෙම black කියලා දැම්මා. මේ දෙකත් ඔයගොල්ලෝ දැන්ට ඉගෙන ගත්ත දෙකක් නෙනේ. color කියන එක අපි අර මුලින් ඉගෙන ගත්තා. background color කියන එකත් ඔන්න දාලා තියෙනවා. එහෙමනම් දැන් අපිට මෙන්න මේ කොටසත් අර ඉස්සෙල්ලා මම කියපු තැනට මම apply කරනවා. හරි. මෙතෙන්ද ගිහිල්ලා ඉවරලා මෙන්න menu එක මේ menu කියලා දැම්මා. මෙතන menu තියෙනවා. මෙන්න active එක දැම්මා. මෙන්න hover එක දැම්මා. හරි. මෙහෙම දැම්මා. අයි මේක දැම්මා කියලා අපි අමුතුවෙන් මේ මැද HTML වල මේ හරිය වෙනසක් කරේ නැහැ. හරි. active link එකට විතරක් class එකට call කරා home කියන එක කියන එකට. අනිත් ඒවාට කිසිම දෙයක් කරේ නැහැ. මොකද මෙතන මම දාලා තියෙන්නේ A කියන එකට තමයි A කියන එක ක්‍රියාත්මක වෙන්න කියලා. හරි. A කියන එක ක්‍රියාත්මක වෙන්න කියලා මෙයා කියලා තියෙනවා. එතකොට මේක දැම්මයින් පස්සේ බලමු අපි මෙන්න මේක. මේ දැන් මේ මවුස් එක මේව එකක් උඩට යනකොට මෙන්න මෙහෙම වෙනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ඔය දකින වෙබ් මෙනු වල
සාමාන්‍යයෙන් ඕපන් වෙලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමයට. හැබැයි මම තව එක දෙයක් පෙන්වන්නම්. මම මේක ඕපන් කරනවා. මෙතනත් පුළුවන් මම මේක Chrome එකෙන් ඕපන් කරන්නකෝ. මෙතන මම මේක Google Chrome එකේ ඕපන් කරලා තිනවා. Google Chrome එකේ F12 ඔබපුවාම මේක පෙන්නනවා අර mobile view එකේ. මේ mobile view එකේ සාමාන්‍ය ඔයගොල්ලෝ දැකලා ඇති මේ menu එක අර මේ mobile menu එකක් බවට පත් වෙනවානේ. හැබැයි මේක එහෙම උන්නේ නැහැ. හරි. එතකොට ඔයගොල්ලන්ට මෙතන side එකේ ඕනනම් පේනවා අර මං ඉස්සලා කිව්ව margin එක ඊට පස්සේ padding කියන්නේ මොකද්ද කියන ටික මෙහෙම side එක පෙන්නනවා. හරි. කොහොම වුණත් දැන් ඔයගොල්ලන්ට පේනවා අර menu එක චූටි වෙලා ඉවරලා මෙතන වැටිලා තියෙන්නේ. හේතුව අපි මේක mobile view එකට හැදුවේ නැහැ. හරි. ඒක අපි පස්සේ හදමු. දැනට අපි try එකක් දෙමු. මෙන්න මේ වගේ menu එකක් හදාගන්න. පුළුවන් වෙයිද? හරි. coding ටික මම මේ අන්තිම එක දැම්මනම් අන්තිම එකේ ඔක්කොම දේවල් ටික තියෙනවා. right. ඊගාවට දැන් මම සම්පූර්ණ site එකක් හදන්නයි යන්නේ. දැන් මෙහෙම එකක් ආවා. මම දැන් වෙන්න ඕන දැන් මේව උඩ click කරපුවම මොකුත් වෙන්නේ නැහැනේ. මේව උඩ click කරපුවම මෙතෙන්ට pages ටිකක් එන විදිහට මේක හදා ගන්න ඕනේ. හරි. right. එහෙමනම් මම මෙයාගේ පළවෙනි page එක හදන්න යනවා. තව චුට්ටක් CSS දියුණු කිරීමක් කරලා මෙතන මම දාන ඔයගොල්ලෝ මං ඉස්සලා පෙන්නුවා මෙන්න මෙතෙන්ට image එකක් දාලා ඉවරලා මෙතෙන්ට අකුරු ටිකක් දානවා. HTML වලදී අපිට මේ වැඩේ කරන්න බැහැනේ. page එකේ එක පැත්තකින් අකුරු ටිකක් type කළා ඉස්සරහට image එකක් දාන්න බෑ. image එක දැම්මොත් එහෙම image එකත් අර අකුරුත් එක්ක එනවා. ඊගාව අකුරු ටික image එකට පහලින් එන්නේ. එතකොට එකම row එක මේ වගේ දාන්න ගියොත් ඕගොල්ලෝ එහෙම වුණොත් කරන්නේ table එකක් දාලා table එක ඇතුළට image එක දානවා. එතකොට ලස්සන්ට එන්නේ නැහැ. අර page එක සම්පූර්ණ පිරෙන විදිහට එන්නේ නැහැ. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ page එක හදන්නේ කියලා. හරි. දැන් මේකට මෙහෙම image දෙකක් දාගෙන හදන්නයි යන්නේ මම. right. මෙන්න. මම මෙන්න මේ වගේ page එකක් හදන්න යනවා. දැන් බලන්න මේ menu එක අපි හැදුවානේ. මේ උඩ තියෙන මෙන්න මේ වගේ menu එකක් අපි හැදුවා. දැන් එකම දේ මෙතෙන්ට image එකකුයි මෙතෙන්ට අකුරු ටිකකුයි දාන්න ඕනේ. එහෙමනම් මෙහෙම දැන් අපිට අපේ screen එක මෙහෙම කොටස් දෙකකට වෙන් කරගන්න ඕනේ. කොටස් දෙකකට වෙන් කරගන්න නම් අපිට සිද්ධ වෙනවා ඕකටත් තව CSS පොඩ්ඩක් ලියාගන්න. හරි මේකට ලියන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම දෙයක්. හරි බලන්න මම ලියාගන්න මේ මෙතන මම කොලම් කියලා කිව්වට මේ මේක කොලම්ම නෙවෙයි ඔයගොල්ලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. මොකද මේක class එක නම. dot කොලම් කියලා මේ class එකක් ලියාගත්තා. මේකත් ඕනනම් abc කියලා දුන්න එකේ. ඒකේ ලියනවා වම් පැත්තේ ඉඳන් වැටෙන්න කියලා. වම් පැත්තේ ඉඳන් වැටෙන්න කියලා ඒ කියන්නේ float කියලා දාලා වම් පැත්තේ ඉඳන් එන්න කියලානේ කිව්වේ. ඊට පස්සේ මෙතන දානවා width එකක් මේ 150 කියලා. එතකොට යම් කිසි විදිහකින් මේ කොලම් කියන එකට කවුරු හරි කෝල් කරොත් එහෙම අපේ screen එක මෙහෙම නම්. මේ screen එකෙන් 150ක් දුරක් වෙනකන් මෙහෙම මේ වගේ වැටීමක් නෙවෙන්නේ. එහෙමනම් ඉස්සෙල්ලා menu එක අපි දැම්මනේ. මේ menu එක දැම්මේ DU කියලා එකක් ඇතුලේ. හරි. මෙහෙම DU එකක් දැම්මා. මේ DU එක යම් කිසි තැනකින් close කරා. close කරනවා කියලා කියන්නේ back slash එකත් එක්ක මෙහෙම දැම්මා. ඔන්න අපේ මේ div එක ඉවරයිනේ. ඒ div එක ඉවරුණායින් පස්සේ මං අලුත් div එකක් පාවිච්චි කරනවා. මෙහෙම div එකක් දාලා ඉවරලා මේ div එකට කතා කරනවා මෙන්න මේ column එක. බලන්න මම දාලා තියෙන අලුත් div එකක් class එක
කොලම් කියලා දාලා දෙනවා. කොලම් කියන්නේ මෙන්න මේ නම. ඔගොල්ලෝ මෙතෙන්ට ABC කියලා දැම්ම නම් මෙතෙන්ටත් ABC කියලා දාන්න ඕනේ කොලම් එකේ නම. එහෙම දාලා ඊට පස්සේ H1 එකක් දාලා එවලා අකුරු සයිස් එක. ඔගොල්ලෝ දැක්ක ඉස්සෙල්ලා අකුරු සයිස් එක ටිකක් ලොකුවට තිබ්බා. ඊට පස්සේ ඊගාව අකුරු ටිකක් දැම්මා. ADU එක ක්ලෝස් කරා. එතකොට මේ කොලම් කියන එකට කෝල් කරායින් පස්සේ වම් පැත්තේ ඉඳන් මේක වැටුණා 150ක් දුරට යනකන් තමයි යාට ඉඩ දුන්නේ. එහෙමනම් මේ රෝ එකේ තව 150ක් ඉතුරුයි. ඊගාවට අහපපාරා DU එකක් දාලා අර කොලම් එකටම කතා කරනවා. කොලම් එකට කතා කරපුවාම එයා අහපව එතන ඉඳන් 100 මේ ඉස්සරහට තමයි ගමන් කරන්නේ. එහෙම යද්දි ඉතුරු 150 එයා පාවිච්චි කරනවා. අන්න ඒ කොටස ඇතුළට මම මෙන්න මේ ඉමේජ් එක දාලා තියෙනවා. හරි. අද කියපු ටික ටිකක් සංකීර්ණ ඇති. මම බොහොම ලේසියෙන් තේරුම් මන්ටමඩ පහළට පහළට ගෙනල්ලා ඔය හැදුවේ. එතකොට ඔන්න මම මේවා DU දෙකක් දාලා ඉවරලා මේ කෝඩ් එක හදලා තිනවා. අපි බලමු. මෙන්න මේ ඉන්ඩෙක්ස් කියන එක ඕක. මෙන්න ඒකේ කෝඩ් එක. හරි. අර මේ තියෙන්නේ මේ ටික අපි ඉස්සලා දැකපුවා. හරි. මේ ටික ඔක්කොම අපි දැකලා පුවේවා. මේ දක්වා තියෙන ඔක්කොම කලින් තිබේවා. අලුතෙන් එකතු කරන කොලම් කියලා ක්ලාස් එක. කොලම් කියන ක්ලාස් එකේදී මෙන්න ෆ්ලොට් ලෙෆ්ට් කියලා වැටුණා. විත් 50යි කියලා දැම්මා. ඊට පස්සේ මේ තියෙන අපේ අර ඉස්සලා තිබ්බ මෙනු එක. ඊට පස්සේ මෙතන අපි කතා කරනවා අර දෙවෙනියට තිබ්බ කොලම් එක. මෙන්න එක කොලම් එකක් ඒ කොලම් එකට අකුරු ටිකක් දැම්මා. දෙවෙනි කොලම් එක මෙහෙම. මේවා 150 ගන්නවා කියලා තියෙන්නේ කොලම් කියන ක්ලාස් එක. එතකොට මේ විදිහට ගත්තයින් පස්සේ මේකේ page එක